かんない。기회만많아맥치를놓고뛰는애간다는릴라기히트빈디라아이아이마이아들의티바안티마밴디만우태아니다스웨라마태아기대팔올리메단내라하야오마기나마태리라티인니우모아페파울랭아잉카라우모토오나대학댄카라가니기라와케කොළඹ එන්න තීරණය කරද්දි ඔය වගේ දේවල් බලාපොරොත්තු වුණා. මට ඔයා ගැන හිතද්දි මං ගැන දුක හිතෙනවා සාම. තීරණයක් වෙලත් මට තාමත් මගේ ජීවිතය ගැන තීරණයක් ගන්න බැරි වෙලා. අයියා වගේ සහෝදරකමයි ඉස්සරහට දාගෙන මං ඔහේ වැනි වැනි ජීවත් වෙනවා. ඔයා මෙච්චර දේවල් කරලා තියද්දිත් මට තවත් නිකන් බලාගෙන ඉන්න බෑ. මා ජීවිතේ ලොකු තීරණයක් ගන්නවා. ඔයා ඕනම තීරණයක් ගන්න රහල්. හැබැයි ඒ තීරණයට මාව සාධකයක් කරගන්න එපා. මට තවත් උගුරට හොරා බෙහෙත් බොන්න බෑ සාමා. මං ජීවිතේ කියලා කිව්වා අපි දෙන්නගේම ජීවිතේට. කතා කරන්න එපා. මෙච්චර කාලයක් මෙච්චර අපි දුක් විඳි අනිත් මිනිස්සු වෙනුවෙන්. මේ ජීවිතේ ඉතුරු ටිකවත් අපි වෙනුවෙන් ජීවත් වෙමු. මොනවද රහලවා මේ කියවන්නේ? ඔයත් මාත් මෙච්චර කාලයක් නොකියපු හිතේ තියාගෙන විඳවපු දේ. මං කොළඹාවේ ඔයත් එක්ක ආයෙත් හීන මාලිගා තනන්න නෙවෙයි. හීන මාලිගා වලින් බිමට බහැලා මේ ඇත්ත පොළොවේ පය ගහලා ජීවත් වෙමු. ඇත්ත පොළොවේ ඔයාටත් මටත් ඉඩක් නෑ රහ. ඉඩක් හොයාගමු. මම තීරණයක් ගත්ත වෙලාවේ මාව ආයි පස්සට තල්ලු කරන්න එපා සාමා. මට තේරෙන්නේ නෑ. ඔයාට තේරෙනවා. ඔයාට හොඳට තේරෙනවා. මට තේරෙන්නේ නෑ වගේ ඉන්නේ. අපි අලුතෙන් ජීවිතේ පටන් ගමු සාමා. මට හිතන්න ඕනේ. ඔයා හිතන්න. ඔයා හොඳට හිතන්න. ඒත් අපි දෙන්න එක්කවුණොත් විතරයි අර අහිංසක දෙන්නට හිතක් හදලා දෙන්න පුළුවන්. අපි දෙන්න දෙපැත්තල ඉඳගෙන උන් දෙන්නව එක්කව කරන් හදනවා කියලා කියන්නේ බොරු. ඔයා දැන් යන්න රහල්. මට තනියම ඉන්න ඕනේ. ඔයා තනියම හිටිය හොඳටම ඇති. දැන් ඉන්න ඕනේ අපි දෙන්න එකට. එහෙම නේද? මට දැක්ක ගමන් කියන්න පුළුවන් සුමාරිගෙන් වතුර පොදක් දාලා නැහැ කියලා. තමුන් දන්නවද? ඔය මැරිච්ච මල් පැලේ තමුන්ට වඩා වටිනවා කියලා. හැබැයි ආයිත් එක පැලයක් හරි මැරිලා තිබුණොත් තමුන්ට ගෙදර යන්නෙ පරි නැතුව. විජේපාල බලනවා කවුද ගේටුට තඩි බාන්නේ කියලා. මේ ආධාරකාරියෙක් නම් කියනවා ගිහින් සීල් එකෙන් ඉල්ල ගන්න කියලා. ආ මේ අපේ නළු මහත්තයා එන්නස ඇතුළට. මම මංගලට එන්න කියන්නේ. මං ආවේ අමාව හම්බුනේ. විජේපාල නෝන මැඩම් අපේ නළු මහත්තයා ඇවිල්ලා අමාය මිස්ස හම්බෙන්නේ. ආන්ටි අමා ඉන්නවද? මොකද්ද මැඩම් අමාය මිස් ඉන්නවද?
ඔව් ඉන්න. මොකද්ද කారణ? එයාව හම්බෙන්නේ. ආ. එයාව හම්බෙලා තින්නේ මීට අවුරුදු 22කට කලින්. ආයෙත් හම්බෙන්න දෙයක් නැහැ. කමක් නැහැ. දැන් කියමු බලන්න. මොකද්ද අමාව හම්බෙන්නේ කారణව? මේ පොතක් ඉල්ලගන්න. පොත? ඔය අනිත්‍යයට පොත් පෙරළුවට මට පොත් පෙරළන එක නම් ලේසි නෑ. අම්මා සම්පත් ඇවිල්ලා තියෙන මාව හම්බෙන්න. එයා වෙවන්න. එන සම්පත්. එන්න මෙඩ. හෙලෝ. මං ඔයාලට කියලා තියෙනවානේ මං ඔයාලට කෝල් කරනකම් මට කෝල්ස් ගන්න එපා කියලා. මං උදේ මීට් එකක් හිටියේ. ඔව්. මං දැන් බිසි. මං රෑ වෙලා ඔයාලට කෝල් එකක් ගන්නම්. ඕකේ ඕකේ. බයි. අකලංක. එයාගෙන් මට දැන් හරි කරදරයි රශ්මි. ඔයාට දැන් තමයි කරදරේ. කාර රන් දීලා ඒ වගේ පිනස් ගෙවද්දී ඔයාට එයා හොඳයි. අකලංකත් එක්ක මට එන්න පුළුවන් උපරිම දුර මං ඇවිල්ලා ඉවරයි. මට දැන් බ්‍රයන් එක වෙන ගමනක් යන්න. මගේ ජීවිතයට අකලංකව බාධාවක් කරගන්න මට බෑ. අකලංක මටත් කෝල්ස් ගන්නවා. එයා හිතන් ඉන්නේ තාරුද්දිකින් ලංකාවට ඇවිල්ලා ඔයා මැරි කරන්න. එයා එහෙම හිතන් හිටියට මං එහෙම හිතන්නේ නෑනේ. ඔයා කොහොමද හිතන් ඉන්නේ? පුළුවන් තරම් ඉක්මනට බ්‍රයන් මැරි කරලා අර බ්‍රයන්ගේ තාත්තා ගාව අර පුස්කකා තියෙන සල්ලි මගේ හිතේ හැටියට විදන් කරා. බ්‍රයන් කියන්නේ අකලංක වගේ බොඩේ නෙමෙයි. ශානිගේ ආදරේ ඉස්සරහා ඕන බුද්ධිමතෙක් මෝඩෙක් වෙනවා රශ්මි. මම අත්දැකීමෙන් කියන්නේ. මංගලි සාධාරණයි. තරහ වෙලා මදි ඔයා කරපු වැඩේට. මං කරපු දෙයක් නෙමෙයි. මේ හැමදේම කියලා අර පාප මිත්‍රය. අසංකය. අසංකයි එහෙම දෙයක් කරේ? අසංකට ඕනුණා කසුන් ඔයා ඉස්සරහා නෝන්ඩි කරවන්න. එහෙම කරලා මොනවද එයා බලාපොරොත්තු වෙන්නේ? කවදාවත්ම ලැබෙන්නේ නැති ඔයාගේ ආදරේ. සම්පත්. ඒ මිනිහට ඔළුවක් නැති වුණාට ඔයාට ඔළුවක් තියෙනවනේ. ඔයාවත් අසංකට තේරුම් කරලා දෙන්නකෝ. මගේ ආදරේ කවදාවත් එයාට හම්බෙන්නේ නැහැ කියලා. ඔයා දන්නවනේ. මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. උගේ හරක් කොළුවට ඔව තේරෙන්නේ නැහැ මම. මංගලි කොහෙද යන්න හදන්නේ? මට කුස්සියේ වැඩ තියෙනවා චූටි බබා. කුස්සියේ වැඩ තිබ්බට සම්පත් එක්ක වචනයක් කතා කරලා යන්න බැරි කමක් නැහනේ. එයත් එක්ක මොනවා කතා කරන්නද චූටි බබා? මම යනවා. ඔව් මින්න. සිද්ධ වුණ කිසිම දෙයකට සම්පත් වැරදි නැහැ. ඔයා දන්නවනේ අසංකගේ හැටි. එයා තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඒ හින්දා තරහ මතක් කරලා සම්පත් එක ටිකක් කතා කරන්න. මං අම්මයි වද බලන්න. ලකුණෝනා උංගි ඇති අන්ත උඹටවත් මම මතක් වුණා. සාම නැන්දගේ මල් ටික ඔක්කොම හේ ගිහිල්ලා. උඹට පේන්නේ මල් පැල විතරයි. සාම ගියට පස්සේ අපි ඔක්කොගෙම හිතුත් හේ බාලා ගින් තියෙන්නේ කිල්ලි. ඇයි ලකුණෝනා සාම නැන්ද තාම ආවේ නැද්ද? එයා අපව එන්නේ නැහැ. එකකට ගියා ගියපු එකත් හොඳයි. මේ ගෙදර යඩ ජීවිතයක් තිබුණ නෑනේ. මං හිතුවේ සාමනන්ද කොළඹ ගිහ ආපහු එන්න කියලා. නැන්ද කෝල් එකක්වත් දුන්නේ නැද්ද? එයා දන්නවනේ එයාගේ අයියාගේ හැටි. මෙහාට කතා කරලා ආයෙ මොකටද එයාගේ හිත පාරව ගන්නේ.
අපි කතාව නවත්තමු උංගියෝ. කොහොමද උංගියෝ කොළඹ ජීවිතේ? ගොඩක් හොඳයි ලොකුනෝන. මට අංගුණන් කිව්වේ බොහොම අමාරුයි උංගියෝ මෙහාට එක්කන් ආවේ කියලා. ජීවිත කාලෙටම අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් ආදරයක් නොලැබුණු මට ඒ ගෙදරින් ලැබුණු ආදරය එක පාටම දාලා එන්න ලෝභ හිතන ලොකුනෝන. උඹ හරි වාසනාවන්තයි කිලි. උඹට කවදාවත් වරදින්නේ. පුළුවන් තරම් ඉක්මනින් අපි ඒ කටයුත්ත එකලාසයක් කරමු. මමත් අම්මෙක් උනාට තැලි පළඳන්න කියලා මට දුවරුවින් එකක් ඈ. මගේ හීනේ උනේ පොඩි කාලේ ඉඳන් හදාගත්ත සාමව තැලිපිලි පළඳලා මනමාලිය කරලා හැඩ බලන්න. ඒ පිනත් මට නෑ. දැන් ඒක උංගෙකින් හරි ඉෂ්ට වෙනවනේ නේද? මේ දවස් ටිකේම බාප්පා හම්බෙන්න අමාරු හින්දා අද ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලාම අල්ල ගන්න ආවේ. මේ දවස් ටිකේම මට චූටි වෙනුවෙන් අඩු කාලයක් වෙන් කරන්න උනාට සොරි. ඒකට කමක් නැහැ. ජීවිත කාලෙම බාප්පා වෙනුවෙන් බලන් හිටපු කෙනා වෙනුවෙන් බාප්පා වැඩි කාලයක් වෙන් කරන්න ඕනේ තමයි. චූටි වාඩි වෙන්න. චූටි. මන් තීරණය කරව මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සාම වෙනුවෙන් කැප කරන්න. ඒක හොඳ දෙයක් බාප්පා. මෙච්චර කාලයක් ඔය දෙන්න ජීවත් වුණේ අනිත් අය වෙනුවෙන්. දැන්වත් ඔය දෙන්නට පුළුවන් නම් ඔය දෙන්න වෙනුවෙන් ජීවත් වෙන්න ඒක ලොකු දෙයක්. ඒක අපි හිතන තරම් ලේසි නෑ චූටි. කාලේ ගෙවිලා ගියාට වයසින් මුහුකුරා ගියාට ඉස්සර බාධක තාමත් එහෙමමයි. ඒත් අද ඉන්නේ ඉස්සරහට පු සාමවත් රහල්වත් නෙමෙයි. ඔව්. අපේ හිත ඉස්සරට වඩා හයයි. අපි අමාරුවෙන් හරි පාර කපාගෙන ගියොත් ඔයාට අරුන්ට ඒ පාර ඉතා ලේසියෙන් යන්න එන්න පුළුවන්. අපිට තව කාලේ තියෙනවනේ බාප්පා. බාප්පටයි සාමනන්දටයි තවත් වේදම් කරන්න කාලයක් නැහැ. අපේ ජීවිතේ හොඳම කාලේ දෙපැත්තට වෙලා කඳුළුත් එක්ක ගෙවුණාට ඕගොල්ලන්ගේ ජීවිතේ හොඳම කාලේ ඕගොල්ලන්ට එහෙම වෙන දෙන්න අපි දෙන්න කවදාවත් ඉඩ තියන්නේ නැහැ. දැන් මොනවද බාප්පට මගෙන් කරෙන්න ඕනේ? අපි මේක වෙනස් කරමු චූටි. මෙච්චර කල් දරුවෝ කසාද බඳෙද්දී සාක්ෂි වලට අත්සන් කරේ වැඩි හිටියෝ. මමයි සාමයි බඳෙද්දී ඔයයි අරුණුයි තමයි අපේ සාක්ෂියට අත්සන් කරන්නේ. මට අද හරිම සතුටු දවසක් බාප්පා. මට මේ සතුට බෙදා ගන්න කවුරු හරි ඕනේ. ඒ කියලා ආයි අරුණු හොයාගෙන පන්නලට එහෙම යන්න එපා. නෑ නෑ. මං ආයිමත් මේ මොඩ වැඩේ කරන්නේ. හැබැයි මට අරුන්ට කෝල් කරන්න පුළුවන්. පරිස්සමට. මේ දේවල් වාගේ තාත්තා එහෙම දැනගත්තොත් දන්නවනේ. බාප්පා බය වෙන්න එපා. තාත්තා මේ කිසිම දෙයක් දැනගන්නේ. මම සද්ද නැතුව හිටියාම මෙයා හිතාගෙන ඉන්නේ මම කිසි දෙයක් දන්නේ නැහැ කියලා. දැන් මේක තමුසේ යනවා. ඉල හොඳට ඇහ ගහගෙන ඉන්නවා. මොනවද කරන්නේ මොනවද කියන්නේ හැම දෙයක්ම මට ඇවිල්ලා කියනවා. යනවා. හොඳයි සර්. මොකද්ද මේ ප්‍රශ්නේ? මං දැනන් හිටියා. අවුගේ දවස් දෙකේම හොර පූසාවගේ මෙතනින් රිංගල යනකොට එළියට මොනවා හරි හොර වැඩකට තමයි අරාදින්නේ කියලා. මම හිතාගෙන මාවන් දන්නේ. දැන් මාව කවුරු ගැනද කියන්නේ ඔවි? කවුරු ගැනද? තමුගේ මහලක පුතණ්ඩියගේ. ඒක පාටම ලක්ෂ 10ක චෙක් එකක් අස්සම් කරගන්නකොට මං දැනගත්තා මොකක් හරි මෝඩ වැඩකට අරාදිනවයි කියලා. දැන් බ්‍රයන් මොකද්ද කරලා තියෙන්නේ මෝඩ වැඩේ? එයා දැන් ජීවත් වෙන්නේ මේ ගෙදර නෙමෙයි. අර ගෑනිට ගයක් අරන් දීලා එයා එහි ඉඳගෙන පවුල් කරනවා ඒ ගෑනිත් එක්ක. ගොන් රජා මේ වෙනකොට කසාද බඳලා දන්නේ නැත්නම්.
ඔයා මොනවද මේ කියවන්නේ? ඔය පිටමිනිස්සු කියන දේවල් ඔයා විශ්වාස කරනවද වෙවි? ප්‍රයන් එහෙම ළමෙක් නෙවෙයි. ඉවොන්. ඔයා හොඳටම දන්නවා මං කිසි කෙනෙක් කියන දේවල් එකපාරට විශ්වාස කරන මිනිහෙක් නෙවෙයි කියලා. මම හැම දෙයක්ම හොඳට හොයලා බලලයි මේ කතා කරන්නේ. දෙයනේ. මං දැම්ම යන ඔය ගෑණි හොයාගෙන මං බලා ගන්නම්කෝ. මේ ඉවොන්. පොඩ කොහොම ඉන්න? කලබල වෙලා කිසි දෙයක් කරන්න බෑ. මම හැම දෙයක්ම බලා ගන්නවා. හැබැයි මෙහෙම දෙයක් අපි දන්නවයි කියලා බ්‍රයන්ට පෙන්නන්නවත් එපා. මට බෑ එහෙම ඉන්න. මං අදෝ මේ ප්‍රශ්න ඉවරයක් කරනවා. මම කිව්වනේ මම ප්‍රශ්න විසඳන්නේ කලබල වෙලා නෙවෙයි. ඔළුවේ අතේ ගෑවෙන්නේ නැති වෙන්න මං ওই කුණු ටික හොදවල යවන්න. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්න. හරිද? අnder නේද 11ත් පවල නැගිටපන් නැගිටපන් 11 කියන්නේ උදේ තමයි මධ්‍යාහන 11 කියලා කියන්නේ නැහනේ උදෑසන 11 කියලා කියන්නේ උරලහන් ආ මේ මට උඹට කියන්නම තිබුණා අද උදේම මංගලීල මෙහෙ එනවා කිව්වා මං හිතන්නේ අමායත් එක්ක ඔය හරි යන ගමන් දෙන්නත් එක්ක මෙන කතාවක් කිව්වේ මොකද්ද මතක් කිව්වේ අමාය මංගලී මෙහෙ එනවා කියලා කිව්වා උඹ නිදාගනි මං එළියෙන්ම කතා කරලා පිටක් කරන්න පිස්සුද බං විතරකට එන මිනිසුන්ට එහෙම සල්කලා හරිනවද? කොකු කුසගන්නේ කුසගන්නේ අතුකාර හම්. ඉතාලමද කොයි? අද අමයල මෙහෙන්නේ මම උඹට බොරු කිව්වේ. වෙන කවුරු වෙන්නේ නැති බලපන්. මචං. අස්සා. බොක්ක උඹනේ. ඒ වරි මචං වාඩිය. නෑ ඔන්නෑ මං ආවේ අසංකුඹෙන් කාරණයක් දැනගන්න. ඇයි මචං මොකද ප්‍රශ්නේ? ඇයි? ඇයි අමාය ඉස්සරහා මාව නෝන්ඩි කරුවේ? මොනවද මචං උඹ මේ උදේ පාන්දර දොට ගන්නේ ආ? කවුද උඹ අමාය ඉස්සරහා නෝන්ඩි කරුවේ? නිකන් බබා වෙන්න ලෑස්ති වෙන්න එපා. මම උඹලා වගේ ගම් කබරියොන් මගේ යටිපතුල් දෙක උඩින් ගන්න. මෙච්චර කල් හරි මං ආශ්‍රය කරුවේ අමාය හින්දා. ආයි ජරා වැඩ කළා මාට් වෙන්නේපා. එළවනවා කොළඹින්න. ගන් කබරියෝ. මේ ලාස්ට් වෝනින් එක. හොඳේ? මට ගේම දෙන්න ලෑස්ති වෙන්න හදන්න එපා. මේ මුනොත් වනාතේ සෙට් එකක් මෙතනදී. මට නෙමෙයි ගේන්සියට ගන් කබරයා. ඔබ අපිට ගන් කබරයා කියන්නේ? බලපන් කෝගුඩු වගේ හැටි. දෙන්නම් ඔබට අමාය සෙට් කරලා. මේ ඕන ජෝගියම්ම ආවතල්ලා.